ුවන් ඔබස්වාදීෙන් රූපාණනි ධ්‍යහන පවෘති ප්‍රකාශයේ සමගෙන් ප්‍රථමෙන් අවදහනය පුවත් සිරස් තල වෙත. ඉන්දු ලංකා සාගර කලාපේ ආරක්ෂාව තරකරගන්න ශ්‍රී ලංකා ජනපතින් ඉන්දී ආරක්ෂක උපදේශකත් අතර සාකච්ඡා. අලුතින් දැන් කිහිපයක් හුද කලා වෙද්දී තවත් දැන් කිහිපක හුදෙ කලාව නිමයි. ඒ දවසට කොරුණා මරණ දෙකක් වාර්තා වෙද්දී ආර්සිය අසූ හතක් රෝගීන් වෙයි ලංකාවේ වයස්කතම මිත්තනයට මන්ත්‍රී සංජීවගෙන් හිසට සෙවනක් කල්ලන්ට ඒහි ප්‍රංශ පොලිසියේ ප්‍රචන්්ඩත්වයෙන් ප්‍රංශයේත් කලුගිනි දැල්. ප්‍රථමේ නවධහනය දේශය පුවත් වෙත. ල් පුර පසලොස්වක පොහොයා ආදායි. රටතුළ පවතින කොෝා අ්‍යසනය හේතුෙන් නිවෙස්වල සිටම ආගමික වතාත්වල නිරතවල ලෙස කළ දැනුවත් කිරම් වලටනුව ජනතාව ආගමික වතාත්වල නිරතව සිටිනවා. මෛත්‍රී බෝසතුන් නියත විවරන ලැබීමට ප්‍රථම ධර්ම දූතියන් ලෙස රහතන් වහන්සේ හැටනමක් ධර්ම ප්‍රචාරක කටයුතු ඇනඹීම සිතූයේ අදවැනි ඉල්පුර පසලොස්සක පොහෝදිනකයි. චිවර මාසි අවසන් පොහය වන්නේද ඉල් පුර පසලොස්සක පොහොයයි. එමෙන්ම තුන්බෑ ජටිල දමනය සැරියුත්හිමියන් පිරිනිවන් පෑමයන වැදගත්සිදවීම්ද, ඉල්පුර පොහේදිනේ දීසිද වූ බව ශාසන ඉතිහාසයේ සඳහන් වනවා. ල් පුරපසලොස්ක පොහ වෙනුවෙන් දිවන්නනපුාාව ෙර විහාරස්ථාන වලති ආමි සහ ප්‍රතිපති පූළාවන්ට මුල් තැන දෙමින් බිවිත වැඩසටහන් නිසං විදහන කරතිබුණා. අමාදම් සිලස දෙසිය හතර වන පොහෝදින වැඩසටහන අරියකා මන්තිරේදී පැවැත්තුුණ. ශ්‍රී සම්බෝධි විහාරාධිපතිය පූජ බොරලන්දේ වජරඥාන ස්වාමින්න් වහන්සේ ධර්මදේශවනය සිදු කළේ. අග්‍රමාති මහින්ද රාජපක්ෂ හ ඇතුළ පෞලේ සාමාජකන් ධර්මදේශනේ ශ්‍රවණනය සඳහ එක්ව සිටිය. ෑම පහෝදිනකම ස්වාධින රූපාහිනය ගෙනන සමනක්ර සජී වැඩසටහන මෙවර විකාශය කරන්නේ තල්වතුකොඩ ගනේලන්ද රජමහා විහාරස්ථානයේ සිටයි. රජමහා විහාරාධිපති ශ්‍රීනාදිී සිවෝරලිය උප්‍රධන සංඟනායික, පූජ්ජ තලවත්තුකොඩ විමල දම්ම ස්වාමීන් වහන්සේගේ අනුශාසනාමත මෙම කටයුතු සිදු කරෙනවා ධර්මදේශනා ධර්මසාකච්ඡා ඇතුූ ආගමික් වැඩස්ටහන් රැසක්ද දවසපුරා විකාශයකිරීමට කටයතු යොදාාති වෙනවා. අදර ලක්ඛන්න ගුවන්වි තුළයේ ශාසනනාලෝක වැඩස්ටහනද මෙමර සිදු කරුණේ, තල්වතුගොඩ ගනේලන්දෙ රජ මහවි හාරස්ථානේද. අනුුවට වන වරට මෙවැර පැවැත්වුණු වැඩෙසටහනේදී, සාමනේර සාවාමින්න් වහන්සේ දහනමකට පිරිවෙන් අධ්‍යාපනය සඳහාවශ්‍ය, ධර්ම ග්‍රන්ථ කට ඇතුර උප කරන පරිත්‍යයාග කරුුණා. දිවයිනට පැමිණසිටින ඉන්දී ජාතික ආරක්ෂ කොපදේශක අජත් දෝවුල් මහතා ජනාධිපති ගෝටාබේ රජපක්ෂමැතුමා හමුණ. ඉන්දිය ජති ආරක්ෂ කොපදේශක අජි දුවල් මහතා ජනාධපත්තු හම ුණේ ජනාධිපතිකාරයාලේ දේ. පර්ශවික සබඳතා වර්ධනය අරමු කරගනිමින් ජනාතිපත්තුමහා, ඉන්දිය ආරක්ෂක උපදේශකවරයා පළදා ඉස්සාකච්ඡාවක නිර්තවී තිබෙනවා. ඉදු ලංකා ආරක්ෂක සහයුගතාව, ඉදිය සාගර කලා පේසාමය ආරක්ෂා පොත්තුවා ගැනීම, ශ්‍රී ලංකාවේ යටතිිතල් පහසුකම් සවර්ධයකරු පිබඳ මෙහිදී අවදහ නේජූුණනා. இந்த Indiaிய සයෝගේ ම්ம்ப කර ඇති යටදල පසசගම් සංවර්ධන ්‍යප්‍රති, කිනමින් අවසන් කலைතු බවට මෙහිදී එකත්வே பல කරුණ. ஸ்්‍ර ලංකාவே ஆර්තික සංවර්ධනයට ඉවහල්வடு නව ශේ්‍රහඳනාගෙන, ඒවා ආයෝජනකිීම ඇති කැමැත්තது, இந்திய ජති රක්ෂ ුපදේශක රයා නම් දුන්න. බෙවි සතුදා මට්ட்டමක පවතින ීපාශික සයகிතාව, ශක්තිමත්කිරීමේ අවශ්‍යතාව, ජනාතිපති ගෝට බේ රාජභක්ෂමැතිතුමා අවධාරණය කලා. අවදුරටත් හුද කලා තත්වය පවතින ප්‍රදේශ සහ අලුතින් හුද කලා කර ඇති ප්‍රදේශ කීපයක් COVI-19 පැතිීමවැලැක්වීමේ ජාතික ක්‍රියන්විත මධ්‍යස්ථානය නිවේදනය කරතිබෙනවා. එසේම ප්‍රදේශ කීප එකක හදකලා තත්වේ ඉවත් කිරීමටද කටයුතු කෙරුණා. මෝදර බ්ලමන්ඩල් කොටහේන ග්‍රන්් පස් ආදුරපීදියෝ ේලවීදය කෙසෙල් වත්ත මාලිගාවත්ත දෙමට ගොඩ සහම් මරධාන පොලිස්වසම්බල, හුද කලා ත්වය තවදුරටත් ක්‍රියාත්මකයි. කොපanyaනවිදිය පොලිස් වසමේ වැෑකන්ද ග්‍රාමණිලදහරි වසමහා බරැල්ල පොලිස් වසේ වනතුමුල ග්‍රාමණිලදහරි වසමද තවදුරටත් හුද කලා කර තැබීමටයි තීරණය කරැත්තේ. ගම්පහ දිශ්‍රික්කේ වත්තල පෑලිය ගොඩ සහ කැලනිය ප්‍රදේශද, තවදුරුටත්න් හුද කලාතාත්වේ පවතිනවා. මටකුලිය පොලිස් වසේ රන්ධිය උයන නිවාසයෝචනා ක්‍රමය සහ, ෆගසන් පාරේ දකුණු ප්‍රදේශවය හෙටවදැස්සන පහයේ සිට අලුතින් හුද කලා ප්‍රදේශලෙස නම් කිරීමට නියමිතයි. ල්ලම්පිටිය පොිස්වස මේ ලක් සන්ද සෙවන නිවාසයෝචනා ක්‍රමය සලමුල සහ විජය පුරගාම නිලහරීව සද හද කලා ප්‍රදශලෙස හෙට පෙරවරු පහේ සිට නම් කරෙනු ඇති. ගම්පහ දිස්ශ්‍රිකයේ මීගම සහ රාගම ප්‍රදේශවල හුද කලාත්වය, හට පෙරවරු පහේසිට ඉවත් කරෙනවා. කොළඹ දිස්්‍රිකේද මටක්ුලිය වෙරලබඩ සහ පිටකුටුව පොලස්වසම් වල හුද කලාතත්වය හෙට උදසන පහේසිට ඉවත් කරෙනු ඇති. ස ්‍රක්ක න්හි ොද කලාකාරඇති ප්‍රදේශව නැත ැනම් දෙනතුර, තවදුරු ත්න්න හොදකලා ප්‍රදේශයෙන් පවතින බව, COID-19 පැතිීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනයේ ප්‍රධාන, යුද හමුදාපති, ලතින චන්රවල් ශවීද්‍ර සිල්වා මහතා පවසනවා. අද උදේශරින් අවසන් වූ පැෑ විසි හතර තුළ මෙරටින් කොරෝනාරෝගීන්, හර්සි අසූ හද්දනකූ වාර්තා වූ බව COොVID-19 පැරීම වැලැක්වීම ජාතික ක්‍රියන්විත මධ්‍යස්ථාය පවසනවා. කරෝුණ ආධතයෙන් දෙදනෙකු යේ රාත්‍රියේ මියයාමත් සමඟ කරුණා මරණ සංඛ්‍යාව එකසිය නවය දක්වා ඉහළ ගොස්තිබෙනවා ඊතිනේ හඳුනාගත් කොරණ ආසාධිතයන් හාරිසියා සූහත් දෙෙනකින් දෙසේ විසිතුන් දෙනකුම වාර්තාාවඇත්තේ කොළඹ දිස්ශ්‍රිකයෙන්. ඉන් වැඩිම ආසාධිතයන් සංඛ්‍යාවක් අලුත්කඩේ ප්‍රදේශවයෙන් වාර්තාාවී තිබෙනවා. කොටහන ප්‍රදේශවෙන් සාධීතයන් හතලිස් පස් දෙනෙකු කෝම්පඥ වීදයෙන් ආසාධීත්‍යන් විසි අට දෙනකු, කොටුව ප්‍රදේශවෙන් දහනාවෙනනක, ග්‍රන් පස් ප්‍රදේශවෙන් දහත් දෙනෙු, මටකුලිය ප්‍රදේශුවෙන් දහතුන් දෙනෙකුද වාර්තා වුණ. එෙන්ම කිරුලපන ප්‍රදේශවෙන් අවදනකු දෙමටකොඩින් අට දෙනකු සහ මරදාන ප්‍රදේශුවෙන් හත්දෙනෙකුද වාර්තාී තිබෙනවා. ම්පා දිස්ශ්‍රකෙන් ආසාධත්‍යන් හැත්තේ අට දෙනකු මහනුවර දිශ්‍රක්කෙන් පහළොස් දෙෙනකු කරුණෑගල සහ රත්මපුර දිශ්‍රීක්වලින් ආසාධතයන් හතර දෙනෙකු බැකින්හා, මාතර දිශ්‍රකෙන් ආසාධතයන් හතුන් දෙෙකු යදිනේදී හඳුනා කෙනතිබෙනවා. එයන මියුවන්ගු දැඟලුම් කර්මාත ශාලාව සහ පෑලිගුණ මත්සෙවෙලඳ සංකීර්න යාශ්‍රිත කරුණාපුක්‍ර, දහනව දහස් හාරසියහතලය සතක් දක්වා ඉහළ ගොස්තිබෙනවා. ඉන් දහතුන් දහස් දෙසි විසිතුන් දෙෙනෙකු පූණ සවේල බාරෝහල්වලින් පිටවගුස් ඇතිබවයි සෞඛ්‍යංශ සඳහන් කරන්නේ. ඒෙදිනේ හඳුනාගත් රෝකින් සමක මේවන විට මෙරටීන් වාර්තාාවන සමස්ස කොරණ ආසාධිතයන්ගේ සංඛ්‍යාව බසි දෙදහස් නවසය සුවටක් ඉන් හයි දස් දෙසී විසි තුන්ඩෙනෙු රෝහල්වල ප්‍රකාර ලබනවා. දසිය දහස් හයිසය පනස් හයිදෙනකු පූනසුවේ ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. මෙතර කොරණ ආසාධිතයන් දෙදෙනකු මෙයාමත් සමඟ කොෝණ ආසාධිත මරණ සංඛ්‍යාව එක සේනාවයක් දක්බාහි කියල ගොස් තිබෙනවා. මද ප්‍රදශ පපදිංචි හැත්තයාහාය හැවරදි පිරිමිපුත් කලෙකු පසුකි විසි හාය වනදා කොළම ජාතික රහලට ඇතුරත් කන්න විට මියකුස් ඇති බාව රජයේ ප්‍රත් ෙපර්මේතුව නිවේතනය කලා. එම මරණයට හේතුවලෙස දැක්ුණේ අධි රුදුර පීඩනය සමග COVID-19 නාසාධන නිසා අෞක්‍ර වූ නිදන්ගත බකු ගඩ රෝගයක්. කොළ බට ප්‍රදේශය පදදිංචි අනූහාය හැවරිදිකාන්තාවක පරදා අධිනේද නිවසේදීමිය ගොස්ති වෙනවා ඇම රෝගය සමගැති වූ COVID-19 නිමෝනි්‍යාත්වේ හේතු වෙනු එම මරණය සිදුවීතිබෙන්න්නේ පොළොඹඩරුව කොරෝනාා විශේෂ ප්‍රතිකාර මධ්‍යස්සානයේ සිි හතල ස් පස්තිනකු පූර්ණ සවේ ලබා පිටවගියා, කොළඹ කරුණෑගල සහ අනුරාධ ප්‍රදිශ්‍රික් වල පදිංචි පිරිසකයි මෙම මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබා පිටවගේ. මෙ අතර ුබයි සිටස් ්‍ර ලාංකිකයා නසූ දෙනෙකුහ කටර්සිට හතලිස් පස්සෙනෙකු අද උදැස්සන මෙරට පැමිියා. ඕුන් සියලු දෙනා කටන එක ගුවන්තට පලදී, PCRCR පික්ෂණවලට යමුකිරීමෙන් පසු නිරෝධහන මධ්‍යස්සාන වෙත යමු කරුණා. යනුව ්‍රවිධ හමුදාව මකින් පාලනය කරෙන නිරෝධහන මධ්‍යසාහන පනස්තුනක පන්දහස් දෙේ හැත්තැ නවදෙනෙකු මෙ වනවිට නිරෝධහනය වෙමින් සිටිනවා. ඒදිේදී PCCR පක්ෂය කො හස නමසේතිස් හයක් සිදු කළ බව, ජාතික ප්‍රයන් විත මධ්‍යස්ථානය සඳහන් කරනවා. COවි-19 වැඩසව්‍යපතිය වරාය පරශ්වය තුළ පාලනය කිරීමට හැකිවී ඇති බව ශ්‍රීලංකා වරායාධිකරයේ සහපති දයා රත්නායක මහතා පවසනවා. සෞඛ්‍ය උපදෙස්වල්ට අනුව වරයටයුතු අකණ්ඩව සිදු කරෙන බවයි ඒ මහතා ප්‍රකාශ්‍ය කළේ. සාපේක්ෂෝ ගත්තාහම වරා ඉතිකක් දරුණු තත්ත්වයක් මුල්කාලේ දාව. නමුත් එය දැන් සෑහදුලට පාලන වෙලා අපි පරිීක්ෂණ කටයුතු කරලා. ඒ ආසාදිී තත්ත්වයට පත්වන්න පුළුවන් අය. අපි අයින් කරගෙන කටයුතු කරනවා.ඒ තර්ජනයෙන් බේරෙන් අපි ගණඩ පුලන් උපරිම ක්‍රමවේදය සෞඛ්‍ය මාත්‍යන්සේ සහපේ සෞඛ්‍ය අන්සත් එක්ක එකතු වෙලා. ආරක්ෂකන්ස සියලු දෙනාම එක වෙලා අපි ඒව කරනවා. අකුණුවාසියාවේ වයස්ගත භාවයාතින් දෙවෙනි තැන සිටින කාන්තාවලෙස සැලකෙන කළුත්තර දොඩම් ගොඩ කෝඩන් වත්තුයායේ පදිංචි වේලුපාපානී මිත්තනිය වෙත නව නිවසක් ලබාදීමට පාර්ලිමේතු මන්ත්‍රී සංජී වේදිරිමාණන මතා කටයුතු කළා. කලෝඩන් වතුයායේ නිීක්ෂණ චාරිකාවකට පසගගේ දායයික්කූ පාර්ලිමිතු මන්ත්‍රී, සජයේ වේදිරිමාණන මහතා නතාවගේ ගැටලු කිරි අවධානියමුකර ඊට විසුණුම් ලබාදීමට පොන්දු වනා. යස්ත කාතාව ජීවත් ව නිවසේති බූ අඩු පාඩු පිබඳ අවධානයමු කල සජී දිරිමාණන්න හතා සිය ෞද්ගලක ධනයෝදවා න නිවසක් ඉදිකර පරිතාග කිරීමටයි කටයුතු කළේ. එම අවස්ථාවට ඉදිරිමාණන්න මහතාගේ පවුලේ සමාජකන්ද එක්ව සිටා. ෝඩන් වතුයායේ මේ පාච්චයමක් ඉතාම අබලන්. තිහතරක්කට වටන පචි කොට ක්ඇතුල වත් වුණේ. ඒ පිළමද පනවිට ලබච් වෙලාල මක්තෝම පළමිද ෝක වැඩිහිට දින දවස්ස ඇවිල්ලා එතුමිය බැහදැ කල සුදු නසලා මේ වටපිට හැම ඉල්ිමකගේ පුුවල්න්යට ඉන්න තැනක් ආරක්ෂිත හදල දෙන්න කියලා. අද ඒ යුතුකම ඉටු කරන්න හැකයාබැලබුණා. ඒ වෙනුවෙන් උදෞ් කල සරුධනනාටමත් ස්ුදු කරමින් මං එතුමේයට දීර්ගාශෂ පතනවා චිරාත් කාලයක්. ලංකාවෙනම ලෝකම ලියන්න තුමේයට වාසනාව දහිරලා වෙන්න කියලා කොරෝනා ව්‍යසනයට ලක් ප සිටින සියලු දෙනාට ඉක්මන් ස්වේ ප්‍රර්ථනා කිරීම ඇතුළු රට ආශිර්වාද කිරීමේ ආගමික වැඩසතහන් දිවයින පුරා වි්‍යරස්ථාන කිහිපයක සස්විධහන කරති බුණ. රටේ පවතින කොරනාතත්ත්වේ දුරුවේවා ප්‍රර්නා කරමින්, රටට ආශුර්වාද කිරීමේ අධිෂ්ඨාන පූජාවක්, ගොඩකවිල මල්වෙස්සා වෙෙර අයිතිහසික භහවනා අමධ්‍යස්ථන ්‍යරස්ථනයේදී පැවත්වනා, නිරෝදායන නීතිවලට අනුකූලව, ජනතාව එම ආගික වැඩසටහන සඳහා එක් සිටයා. නිෙළුම්මල් හයිදහසක් පූජා කරමින් හා පහන් හයිදහසක් දල්වමෙනු, අධදිෂ්ාන පූජාව පැවැත්තුනේ, පපුජ්ජ පාතකඩ උපදිස සාවාමීන්හන්සගේ අනුශාසනා මත ආගමික වැඩසටහන උංවිධාන කරතිබුණා. මෙතර ගලහ පහල දෙල්තොට පුරාණ විහාරයේ කටින පූජා මහොත්සවය වසරතියකට පපැත්වීමට කටීතු ධතිබුණනා පූජ ගොඩමුණේ පාලිත සාමීන් වහන්සගේ මොලිත්වු. එම කටයුතු සිදු කරනේ කටින චීවර පූජාවෙන් පසු මහ සංගරත්නය විශයෙහි ධනය පිළිගැන්වීමද සිදක කරනා. මගේ වාද රූ පහ අධ්‍යන පෝෘති ප්‍රකාශය මත කින්ෙමවට පත් වවා අපගේ සද්‍ය ප්‍රාන පෘති්‍රකාශය නැතහම සදවස. ස.